ඒ පස්සිිකු ඒහිපස්ිු එ දළුමය දකිින්බ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. අනුපො බේන මේ දධාාවී තොහෝක තුොෝකංකනේ කනේ, කම්මාරෝරජතස්සේව නිද්ධමේ මල මත්තනෝති. සැදැහබර වාසනාවන්ත පින්වත්නේ. අදත් අපේ පන්නතුන් ඒහි පස්සිකෝ වැඩසටහන තුළින් ධර්මශ්‍රවණය කරලා තමන්ගේ, දෛනික කටයුතු ආරම්භකිරීමට මත්තෙන් දහම් සිතුවිල්ලක් හිතට අරගෙන තමන්ගේ ජීවිතය කරන මේ යහපත් කටියයුතු ඉතාම හොඳින් කරලා අද දවස්සයි ඉතාම අර්ථවත්ව ගත කරන්නටයි මේ සූදානං වන්නේ. ලෝතුරා බුදුපියාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හිදී විවිධ මාතෘකා ඔස්සේ අපේ පින්නතුන්ගේ ජීවිතය සකස් කරගන්න, ධර්ම දේශනා කරලා තියෙනවා. දවසක් බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේලුවනාරාමේ වැඩව සද්දී. සැරයුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය වැඩයින් අවස්ථාවකදි උන්වහන්සේ දේශනා කරනෝ භික්ෂූන් වහන්සේලා විසින්. යි නිතර නිතර භාවිත කළ යුතු නැත්තං දැනගතයුතු කතා කළයුතු කාරණ වශයෙන්. විශේෂයෙන්ම පින්නතුනි නුව ඥානකතායකන්නේ උන්වහන්සේ තමන්ගේ දැනුමදියුණු කරගන්නේ කොමද සිිල්වත් කමදියුණු කරගන්නේ කොමද බුණධර්මදිියුණු කරගන්න කොහොමද විමුක්ති ඥානදර්ශනය ඇති කරගන්නේ කොමද කෙලෙස් ප්‍රහාණය කරන්නේ කොහොමද මේ කියන කාරණා පිළිබන්ඳව නිතර නිතර මෙිනෙහි කළ යුතු බව බුදුපියාණන් වහන්සේ භික්‍ෂූන් ොහන්සේලාට අව්වාද වස්සේං දේශනා කරනවා. එච්චර විතරක්නුවේ යුන්වහන්සේ පෙන්වා දෙනවා මේ භික්‍ෂූන් වහන්සේලා අතර පුන්න මන්තානි පුත්ත හාමුදුරුවෝ මේ කතාවන්නේ දසකතාවන්නේ නිතර නියුතු වෙන තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්ම කැපවෙච්ච නැත්ත ගුණදරම දියුණු කරගත්ත ඉතා ශුවිශේෂ භික්‍ෂූන් වහන්සේ නවක් බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. එතකොට මේ කතා වහගෙනහිට සැරුත් හාමුදුරුවන්ට හැඟීමක් ඇතිවුණ පුන්නවන්තානි හාමුදුරුව නැත්තාම් පුන්න හාමුදුරුව මේ ඇත්තු කවුරුත් අහලතියනර ඉවසීමේ ගුණේෙන් අගතැන් පත් චුුණපරන්තේයට ගිය පුන්න හාමුදුරුව ගැන කිව්වේ ඇති මේ හාමුදුරුව හම්බෙන්න්නට යන්න ඕන කියලා සරුත්හාදුරන්ට අදහසක් ඇති වුණ. තියලා ඇති මේ කටයුතුව කෝම ඉවරේලා හාමුදුරෝ අන්දවනයට වැඩිය. ඩියට පසින් දන් දවල් දානයෙම් වලඳලයි වැඩිය දිවා විහරණේ. තවත් හාමුදුරුව කෙනෙක් ළඟපාදතියෙන ගහක් මුල වැඩඉන්නෝ දිවා විහරණය සඳහා. මේ දෙන්නට දෙන්න අඳරුවන්නේනෑ. ඉතිං සරුත්හාමුදුරුවෝ මේ වැඩිහිටි හාමුදුරුව කෙනෙක් බෝපේනවා. ඉතිං ඒ නිසාවින් සරුත්තාාන්දුව මේ හාමුදුුරන්ගෙන් අහනවා ස්වාමීණී ඔබොහංසේ මහනුණේ සිල්රකින්නද. අපේ පින්නතුන තුග දෙන කහන ප්‍රශ්නයක් න මේ හාමුදුරුවණය ඔබහන්ස මහනුනේ සිල්රකින්නද. හාමුදුරුව කියනෝ පුන්නමන්තාන පුත්ත උවහන්සේ කියනෝ නැහැ එහ නම් හිතහ දාගන්නද ඒත් නැහැ ඒ නං දැක්ම නිවරදි කරගන්නද ඒත් නැහැ ඒනං සකදුරු කරගන්නද ඒත් නැහැ හනම් ප්‍රතිබදාවක් සඳහාද ඒත් නෑ එහනම් මගනොවක දැනගන්නද ඒත් නෑ එහනම් යථබූත ඥානදස්සනය සඳහාද ඒත් නෑ දැන් අපේ පින්න තුන්න ඔහොමොහොමකිවට පස කියන එක කාරනාවය ඇතු දන්නනේ දැ මේහාමුදුරුවඉතින් මේ ඔක්කෝටම නැහැන හැකිවන කිව්වට පස්සේ මෙහාද සැරුත් හන්දුර අහනු හෙනම් මොකට ද ඔබවහන්සේ වහනනිි මම මහනුවනේ මේ ඔක්කෝම සඳහා එකක් සඳහානමි උන්නහන්සේ උදාහරණයක් කියනවා. ැන් කොසල් රජ්ජුරුවන්ට ඕනවේන සාකේතයට යන්න ඒ සාකේතික ැන ෝ දුරති විච්ච නගරයක්. දැන් ඒකාලේ අදවගේ පිින්නොතනේ අධිබලති යාඩවාහරති වන්නෑනේ. අශ්ව කරත්වොල තමයි යන්නේ ති අශ්‍රයකුට දුවන්න පුළුවන් ප්‍රමාණයක් තීරණ මේ ගමන යන්න ගම් හතක් පහුකරගෙන යන්න ඕන රජුරුව එතකොට රජුරුවෝ කියනවා ඒ ගම් හතේම ගම්මුලාදෑන්න්න ගම් ප්‍රධානීන්ට කතා කරලා පණුවිඩියක් යවනවා අප මටට ගම පටන්ගන්න තැනම හොඳ වෙළමුන් දෙදනෙක් යෙද කරත්තයක් සූදාඩ කරන තියන්න අශ්වකරත්වය මේ විදියට කරත්තා හතක් මේ ගම් හතේම සූදාඩක් කරන තියෙනවා රජුරෝමකද කරන්න එක රත්තකට දගිෙනෝ ඒක එක ගමක් ඒරවෙනත එක්ම යන ඊ ගමට ආපු ගමන් පටන් ගන්න තැනව තියනෝ කරත්තය හරි ගස්සල ඒකට නැගිනෝ ඒක ඊල ගම ඒ ගම යුරෙන කම් යන ොහොම හොම ගම්ම හතෙන්ට මේ රත්තා ඇතෙම යන්නේ. එතකොට මේ රජරුව මේ ගමන ගිය මොන කරත්වයෙද. කරත්ත හතෙෙන්මයි. අන්න ඒ වගේ නිර්වාණ ගාමිත්වය සඳහා සසරින් එතරවීම සඳහා මෙන්න මේ කරුණු හතම අනු ගමනය කරන්න ඕන බව, මන්තාන පුත්්තහාන්දුර සැරුත්තාහදුරට දේශනා කරනවා. මනවද මේ කරුණු. පළවෙනිියක තමයි පින්නතුන සීල විසුද්ධිය. දෙවැනිියක චිත්ත විසුද්ධිය. තුන්වැෙනනිියක දිට්ටි විසුද්ධිය. හතරවැෙනියක කංකා විතරට විසුද්දිය. පස්වනියක පටිපදා ඥානදස්සන විසුද්ධිය හයවැෙනියක මගගා මංග ඥානදස්සන විසුද්දිය. හත්වනියක ඥානදස්සන විසුද්දිය මෙන්න මේ කියන විසුද්ධි හත අනුගමනය කරන්න ඕන මේ ඇත්තන්ට සංසාරයෙන් එතරවෙන්නන. බලමු මොකදද මේ සිල් රකි නොවයි කියන්නේ. දැන් අපේ පින්නතුන් හුව දෙනෙක් කැමති පන්සිල්ලා රක්ෂා කරන්න. ඔහය දවසට අටසිල් රකින්න. පන්සිල් රකිනෝ නං අපි මොකද කරන්නේ අපේ කය සහ වචනය සංවර කරගන්න. කය සහ වචනය සංවර කරගත්ත තැනැත්තා සිල්වතික. ඒ හැබැයි ඒ සීලය අි සමාධංගුණට මදී ඒ සීලය අකඩ්ඩ අචිද්ද අසබල අකම් මාස වසිං. ඒඇ මොනතැනකින්වත් හැඩින්න බෑ. මොනතැනකින් වත් සිදුරුවවෙන්න බෑ. මොනතැනකවත් ලප කැලැල්තියන්න බෑ. ඒවගේම දෙවිඩි පිළිවත්තිකින් සිල්රකින්න බෑ. සිල්රකිෙනෙ එක්කන හිතට එකඟොව සිිල්රකින්න ඕන. දැන් සමහර සිිල්පින්නතුනි කාටුවත් පේනවත් ආරක්ෂා කරණ වනවේ. සමහර ශික්‍ෂාපද ආරක්‍ෂා කරන විික්‍ෂූන් වහන්සේලා මොනමහේතුවක් නිසාවත් කියන්න තමන් මේ ශික්ෂාව රකිනවාය නැත්තම් මේ දුතන්ගේ රකිනවාය විශේෂයෙන් යි දුතංග කියලා පින්න තුනනි තියෙනවා විික්‍ෂූන් වහන්සේ රකින කොටසක් ඒ දුතංග රකින විික්ෂූන් කිසි දවසක් කියන්න තමන් මේ දුතන්ගේ රකි නොවයි කියන. උදාහරණයක් කියන ඔන්න ඔන්න හාමුදුරුව දෙන්නේෙක් දවසක් ගමනගිය මේ හාමුදුරු දෙන්නට තවගේ පන්සලක නවාතැන් දුන්නා දුන්න මේ කාම එකම කාබරේ මේ දෙන්නට මේ දුන්න නවාතැන් හරිියස්සල මේ එක හාදුුරු කෙනෙක් නේ සජ්ජිකාන්ගේ සමාධංවෙච්ච හාදුරු කෙනෙක් න සජ්ජිකාගේ කියන්න පින්නතුනි සැතපෙන්න්නේ අපි නිදාගන්න වගේ හාන්සි වෙල නෙමේ වාඩිවෙල තමයි සැතපෙන් ඉරියවතුනයි මේ ගත කරන්න මේ හාදුුර තින්න මේ හාන්ද්‍රුව අර හාන්දුරු කෙනෙක් සාමාන්‍යය අපි විදියට සතපුන නවත් අනනිත්්‍ය හාන්දරෝ වාඩිවෙල සතපුනේ ඉතිං රාත්තරිර මහරාත්තරි මේ අපි නිදාගන්න ක්‍රවට සතපච හාමුදුරුවෝ නැගටට නැගෙත්ලා උන්න්නහන්සේ බලකොට මෙ යා වාඩිවෙලින්නවා තොකොට මේ හාන්දරුව හුව ඇවැත් කිව නේ සජ්ජිකද ඇවැත් ඕනේ සජ්ජිකාන්ගේ සමාධංග මේහාන්දරුව නැකිවවෙත්නෑ ඔවුකිවවෙත්න හෙ ැලවුුණ ව එක කියන අපි නිදාාගන දය නිදාගත්ත නිදාගන්න කොටම පින්නො දතන්ගේ ැටුුණ. කැරුණට පස්සමුද වෙන්නේ අරහාදුරුව එලියට ගහින් ඇවිල්ල ආපහු නිදාගත්ත. නිදාගත්තට පස්සේ ආපහුවාටල සමාධ වුණා. එදොට අන්න ඒ මේ බලන් වේහාදුරන්ට කිව්වනං උන්වහන්සේ අරිත්්‍ය හාමුදුරුව වේහාදුර අගේ කරන හිටස්සේ ඔබෝවහන්සේ විශේ සිල්ලොතෙක්කෙල හිතනවා. එන්න හෙම පින්න්නතුනේ සිල්ුවොත් කම කියන එක කාටුවත් පෙන්නන එකක්ලව. කාඩුවත් කියන එකක් නෙවෙයි. තමන්ගේ හිතයි සිල්ලුවත් කරන්නේ. අපි ප්‍රෙද්දක් පොරෝගත්ත ගමන් සිිල්රෙද්මය සිල්වොතෙක් වෙන්නේ නෑ. සිවරක් පොරෝගත්ත ගමනින් සිල්ලොතෙක් වෙන්නිනෑ. සිල්වතා වෙන්නේ කය වචන දෙක සංවර කරගත්තෙක්කෙනයි. ඒනිසා තමයි අපිට බුදුහාදු රුගන්නන් නිතරම ඇහැ කණ නාසේ දිව සරීරය මනස මේ ඉන්ද්‍රිය හයම පින්නතුනී ඉතා මොහොඳට සංවර කරගන්න ඕන එහෙෙන්ම සංවර කරගත් එක්කෙනාටයි අපි සිල්වතාය කියන්නේ සිල්ුවත්කමින් තොර චිත්ත සමාධයක් නැත මොකද හේතුව චිත්ත සමාධයට ආසන්නව කාරණය තමයි සිල්ුවත්කම නැම්බලන් අපේ ඇත්තු හුගේ දෙඩෙක් භාවනා කරන්නයනවා සමහරත්තුව භාවනා මධ්‍යස්ථාරවල්ට ච්චානු සමාහරලාට කැලේ යනවා සමහරවෙලාවට පින්නොතුන වියක ස්ථාන ස්වාගෙන ය. ගෙවල් රෝල අතර්ලයාන සමහරලාට යි අන්රාධපුරේ චෛත්‍ය රාජාන් වහන්සේ ළඟට යනෝ සමාරලාට ශ්‍රීම හා බෝධිය ළඟට යනු සමහරලාට සේරවාවිලයනු විද තැන්වල ගිහිල්ල භාවනා කරන ඒ හරීම හොඳ වැඩ නමුත් හුගා දෙනකට මේ කොයිබ ගිහිල්ල භාවනා කරාත් චිත්ත සමාධයක් නෑ පොඩ්ඩත් තං කේන්තියනවා. සමාරලාර්් චිත්ත සිහිත එක අරමුණට එන්නේෙ නෑ වී දරමුණු වෙනවා. මේ අරමුණු ඔස්සේ යනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ හඟ දෙනා භාවනා කරන්න හරි අක මැති. සමාහර දාගත්තු කියන්නේ අනේ ආදුරෝ මොනව කරත් භාවනානං කරන්න බෑ. හැබැයි මේත් හොඳට මතක දයාගන්න භාවනා කරන්න බැරිනං නිවන් දකිනවායි කියනෙ හරිමමා අමාරුුවවැක්. හාදුරු ගන්නන්නේ යෝගාවේ ජායති භූරි අයෝගේ භූරි සංකයෝ. ඒතං දේදා පතං නත්කා භාවාය විභවායච තතත්තානං නිවේ සය යථ භූරි පවඩ්ඩති භාවනා කිරීමෙන් නුවන වැඩේ. භාවනා නොකිරීමෙන් නුවන විනාසවේ භාවනා කිරීමෙන් නුවන වැඩෙන බවත්. භාවනා නොකිරීමෙන් ලුවන විනාස් වෙන බවත් දැන භාවනාවේ හිතයුදවන්න. ඒ නිසා මේ ඇත්තෝ නිතර භාවනාව යෙදෙන්න්න ඕන. ඔන්න දැම් මේ කාටර් හිතනෝ මම් මේ කියන කාරණාව ඇහුවම මමත් අද ඉඳලම භාවනා කරන්න ඕන. කියල හිදළ මොකද කරන්න දැම් බුදුන් ඇදල ඔක්කෝ ඉවරවෙලා මේ ඇත්තු දන්නනේ මුලිින් පූර්ුවක් කෘත්තිය කිය තියරන්නේ භාවනාව කරනෝනේ ඒවා පිි මුලින් පිරිසුද්දු වෙලා.

යාට එක සප්පාය වෙන්න ගැලපෙන්නේ. අන්න එහනම් භාවනා කරන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන අපි චරිතමොකක්ද කියන. චරිත ප්‍රධාන හයක් තියනවා එකක් තවයි රාගචරිත දෙවැනික දේශ චරිත තුගනක මෝහචරිත හතවැන සද්ධාචරිත පශවනයක පඥ්ඥාචරිත හයවැෙනයක විතර්ක චරිත දැන් රාග චරිතයක කියන්න පින්නවතු නිතර් රාගික දේවල්ලට කැමති පිරිමිකෙනෙක් නම් කාන්තාව දකින්න කැමති කාන්තාවක් නම් පිරිමි දකින්න කැමති. රාගේ ඇති වෙන දේවල්ුන් හරි කැමති ඇත් න්නට තව රාග චරිතය කලකයන්. දේශ චරිතය කියයන්න පොඩ්ඩත්තං කේන්තියනෝ කවුරමොනෝකිවත් පිළිගන්න. ඔයි වගේ ආහාරගන්න ගියත් කිසිීම පිළිවෙලක්නෑ හවාක් සැර ආහාර කන්න හරි කැමති. ඔයි විදි විශුද්ධිමක්ගේ උගන්නනවා. වගේ මෝහ චරිතය මෝචරතර කිසි පිළි වෙලක් නෑපන්නතුනි. යම් කිසි දෙයක් කර කිසිම දෙයක් එක දිගට කරන්න වැදම් බලන් සහරඇත්තු නාාහර කොටක් තේවන මේ බණහමින්ඉන්නෝ විනාඩි පහක් ඉන්න ෑැනකිටල්ලියයනවා. සසායඇවිල වාඩීන අයිනගකිටලය ආයනකිල්ලියන්. ඔහොමනනි සමහරයට කිසි දෙයක් එක දිගට කරන්න වැඩම් පොත් කියවන ළමයි බලන් ඇ ඉස්සර අි පොතක් කියවන්න ගත්තම පොත පටන් ත්ත මුල ඉඳලම අගට යනගම්ම කියවන. ගන්නලමටහෙ පුළුවන් දැන්ගන්න හන්ගේ දරුව හු හක් කලාට ම දකර තියෙනවා පොත්් කියවනකොට සාමාන්‍යයෙන් එක පරිච්චේ දෙයක් අත්ති ඇත්තන්න කියවෝ ගන්නව. පතිිකක් කියවෝගෙනනකට මතක්කන වේ. ඉතින් ඊට පසමග කරන ඒවත පැත්තිගින් යෙනන අනිත්වඩටයන. නැත්තන් දුරකාාතනය අතර ගන්න. නැත්තං වෙන ප්‍රශ්නයක් එක 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 එනිසා. දෙනෙකුට දැනු එකතු වෙන්න ඇැපින්නතුනි හරියටර ගජස්නාන මිවක්‍රියා කියලනෙකව එකන්නේ අලියනාන්න වගේ පිළිවෙලක් නෑ වැඩ. ඉතිං ඒ නිසා පින්නතුනි චිත්ත සමාධී ඇතිකරගන්න එක්කෙනා අර මෝහචරිතයක් නම් ඒ මෝහචරිතයට සුදුසු භාවනාව ටෝනේ යන්න එතකොට පින්නතුන සද්ධ චරිතය තියෙනෙක් එෙන පන්සල්ට යන්න කැමති බුදුන් අද ඉන්න කැමති හාන්දුරු දක්කින්න කැමති දන් දෙන්න කැමති අන්නේ වගේඇයට ස්වද්ධා චරතය කියෙන. බුද්ධජරිතය කියෙන ඇත්තු හොඳට කල්පනා කරලා වැඩ කටයුතු කරන්නේ බණහන් වොනත්තයේමයි ද අපි ත හාන්දරුවනමකට ධර්ම දේශනාවකට ආරාධනා කරනවනම් බුද්ධි චරිතයෙක් යා මොකද කරන්න හාමුදුරුවනේ අපි හරි කැමති අද පරිිචි සෞප්පා දේශනාපවත්වනෝන. අප මේ පඩිච් සවපා දශාව ගෙන ගන්න කැමති. එම නත්තන් චතුරාර් සත්්‍යයහන්න කැමති. දස්සංග ෝජන ප්‍රාණය කරන හැටිගෙන ගන්න කැමති. ඉතින් තමනුත් ඒ අදාළ පොත කියවල ඒ ආශෙන්ග් බනක් දේශනා කරන්නේ කියල කියනවා. අන්න ඒවගේ පින්වොත්නි කල්පනා කරලා වැඩ කරනයට තමයි බුද්ධි චරිතය කියල කියන්නේ. වගේ විතාරක චරතකයන්න නිතරම තාර්කය නේද. එහම වෙ පුාන්ද කවුද කියන්න ඔ බුදුමනය කියල බදුහාන්දුරකිවේ කවදඇවේ ක හොදයි පපොතෙල්ලික ඇත්තේ කියල පිගන්න සමහරයි වීද තරග හිතාගන්න බැරි තරග සමහරගේ. බණ ධර්මදේශනාවලට ගියාව දඩ පේනවා මේ කාරණ. තිං ඔයි චරිතෝලට ගැලපෙන භාවනත්තය දැ රාග චරිතයකොට නං සුභාවනාව දේශ චරිතයකොට නම් මෛත්‍රී භාවනා ොහෝ චරිතයකොට නං අනාබාන් සතිය සද්ධහා චරිතයකට නම් බුද්ධානුස්සති ධම්මානුස්සති. ඒගේ බුද්ධි චර්තයකුන් නම් මරනානුස්තති උපසමානුස්සති එගේ විතාරක ජර්ුතයකුන්න ආනාපා ඔයි කියපු පින්නතුනි භාවනානුව තමයි අපි මේ හිතදවුණු කරන්න ඕන්. අන්න එහෙම හිතදවුණු කරනෙක්කෙනාට තමයි චිත්ත සමාධියයෙන්නේ. එම නැතුව අබි ගහක් මුල ගිහිල්ලා ඔන්න භාවනා කරනව ඇගෙලා අහං අවේරෝහෝමි අහං අවේරෝහෝමි කර හිමීට එෙමීට කියනවා. ඒ කිව්ට පින්නතුර චිත්ත සමාධයෙන්න්නේ නෑන. හිත්ත සමාධිය ඇති වෙන්න අරමුණ හොඳට තේරුන්ගන්න ඕන තේරුන් අරගෙන ඕන මේ තමන්ගේ චරිතයට ගැලපෙන භාවනාවක් කර්මස්ථානයක් ලබා ගන්න. ඒගෙන තමයි අප ස්සර ගුරුවරු ආශ්‍රය කරේ කර්මස්ථානන ගුරුවරු හිටියන්නේ. ඒ ගුරුතුමාන්ය නිත ඉතාම සරණ උදාහරණයක් කියන ඕන දම් භාවනා ඉගෙන ගන්න යම්කිසි කෙනෙ පරණ පන්සල්ලොලට එහෙම ගියාම පින්න තුනි මොකද කරන්නේ ගුරුහාන්දරුව දෙනවලු ඉදල විිල අතුගාන්න කියලා. මිදුර අතු ගාන හැටින් කියන්න පුළාන්ුව චරිතය කවුදය කියලා පරණ හාමුදුරුන්ට ඒතරං අව්වෝධයක්තු වුණ. ඉදල අල්ලන හැටි අතුගාන හැටි යන හැටි කතා කරන හැටි මේ අනුව කියන්න පුළන් චරිතයමොකත්දලා විශතිමක්ගේ කියෝපු ඇත්තන්ට මේ කර්මස්ථාන ගහන් නිද්දේ සේද පින්නතුනි පැහැදිලියොම කියල දෙනොවේ චරිතෝල ස්වභාවය ඒ ඒත්තන්ඩ පුළන් තමන්ට තියෙන මොන චරිතයදද කියලා මේ කොටස කියවම තේරුන් අරග. පින්නතුනි අන්න ඒ අනුව භාවනා කරනකොට තමයි අපිට විතක්ක විචාරපී සුකේකක්ගතා සහිත පටමධ්‍යානමි චිත්ත සමාධිය ඇතිවෙන්නේ එ චිත්ත සමාධී ඇතිවෙච් ච එක්කෙනට චිත්ත සමාධිය පින්නතුනි දියුණු කරගන්න නං හරියට වැරදි දෘෂ්ටි වලින් අයින් වෙන්න ඕනෑ වැරදිව දැම්මගද හේතු චිත්ත සමාධියයට පත්තේ චැත්තන්ට වැරදි අදහ ශරීයට නවා විධ දහස් දැන් උදාහරණයක් කියන නම් මේ ඇතු අහල තියනනේ විුද්ධිමාගගේ තියෙනවා දස්සවිද උපක්කිලේස කියල උපක් කිලේස දයක් තියෙනවා. ඒඇන්න භාවනා කරලා චිත්ත සමාධිය ඇති වෙච්ච ඇත්තන්ට ඇතිවෙන උපක් කිලේස. ඒ පින් නති බහොම ගැමරුයි මේ ඕබා සෝපීති පස් අද්දී අධිමොකෝජ පක්ගහු සුකං ඥාන මුපට්ටානං මුපෙක්කාති නිකන්තිච කියල විස්තරල දින තියෙනවා එදාහාය ඒ අුව පෙන දැ උදාහරණයක් වසෙන් කියරන ඕ බාසෝ. දැන් මේ චිත්ත සමාධී ඇතිවෙච්චෙක්කෙනට පේනෝ තමන්ගේ ඇඟෙන් එලිය විඩුවෙනවාගේ. තැන් සමහරලාට හොඳට භාවනා කරලා තැම්පත් ශරීරයක් ඇති වනාම අපි දකිනැත්තු කියන අද බහන්සේ හරිරී ලස්සනයින්. බොහොම තැම්පත්න කතාවත් හරි මුොහොඳයි. හැසිරීමත් හොඳයි බහන්සේ ධ්‍යාන සමාපත්ති ලැබුණද. නැත්තැන් සෝවාන්නුනාද නැත්තැන් සකෘදාගමුණද. සහර ඇත ොම තර භාවනා කරන්න හාදුරෙන් හානෝ. තකොට ඒ හාදුරුවන් හිතන ඇත්තනේන්න මගේ ඇගේෙන් එලියප් පිට වෙනෝ නේද. ආ නෙත ගොඩක් පින්නති හර උපක් කිලේෙසි අහුවනවා. අහුනාට වස්සේ දන්න නෑ ඒහාදුරේ උපක් කිලේසිත්ත එක් වියනවා. දිවුණන් වහන්සේට ඉදිරියට භාවනා කරන්න බැරූය නොවා. ඉති ඒ නිසා පිින්වතින හරි කල්පනාාවෙන් ගොඩ මේ කාරණාව කරන්න. ඒ නිසා ඔන්න පෙන්න්නා දෙනො මේ උපක් කිලේසොල්ට අයිත් අයිවෙන් අවුවෙන් නැතුව. ත අවබෝධයෙන් භාවනා කරන්න මෙන්න මේ දිට්ටි විසුද්ධිය කියනක් ඇති කරගන්නවා. දැන් මේ ඇත්තු අහලතියන මේ දිට්ටියේ දයන ඉතාම භයානකම දෘෂ්ටියමකන්ද. සක්කාය දිට්ටිය සක්කාය කියන්න පිනතිනි ආත්ම දෘෂ්ටියන. ද මේ ඇත්තු හග බනහපු ඇත්තු වසයෙන් නිකමට හිතන්න පුළන්ද ඇත්තටම මොකක් ධාත්මය කියන්න. උගෝදනාගෙන් මං මේ ප්‍රශ්න හලතියන උගක් දෙනා කියන්න පින්නොතුනිි ආත්මය කියන්නේ තමාය කියන එක තමයි. දැන් අපි මේ සක්කාය නැත්තාම් මමය මාගේ මගේ ආත්නේ ඔහොම කියලාල අපි හිතනන. ඒ සෝ මේ අත්තා නේ දොවිදයට අපි කල්පනා කරනු හඟිනෝ. එතිින් දැන් ඔන්න හිතන්න මේ ඇත්ත අද ඔන්න උදෑස්සෙනම නැකිත්ට. මූනකට හේදවා. ඒවගේ මම උදේ නැකිත්තා. පම මූන හේදුව මම. වතුර ටිකක් බිව්වා හෙම නැත්තං ඒ විදියට කටයුතු කියලා ඔය ඔොක්කෝම කියලා මම 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 කියල කල්පනා කරනන අන්න ඒ මම කියන්නේ කවුද පන්සලටවා නැත්තං විශ්විද්‍යාලට ගියා ආසලට ගියා ඔක්කොම් මම නේද අන්නේ මමේ කියන්නේ ආත්මය කරක තන. ඒ විස්තර කරන්න හරියට වෙලාවයානෝ පිනවතුන පරිිශවපාදේන්ත මේක තේරුම් අරගන්න පුළන්ගන පිෂවපාද නයායයි ඔයි දෘෂ්ටියයේ අපේ ඇත්තු වැරණට පස්සේ දන්නවන ඒ ඇත්තු ඒකෙන් පින්නොතුනි වැකිලා එක් ඒහිම වැටලි වැටිලා එහිම නිමක්න වෙලා එයින්ම යුක්ත වෙලා දන්නවනතු ආත්නවාදේ ආත්ම දුෘෂ්ටියය වැටෙනවා. ඉතිං ඒ නිසා අන්න චිත්ත සමාධී ඇති වෙච්ච කෙනෙකු ටොනත් මෙන්න මේ ආත්ම දෘෂ්ටියෙන් මිඳන්න වැරවිෙනෝ ආත් දෘෂ්ටියෙන් විිුණුුව එක්ක අට තමයි අපි සෝතාපන්න හුණු තැත්තා කියෙල සක්කාා දිට්ටියෙන් ඇති වන්න සෝතාපන්න වෙන කොටනි. ඉති ඒක ඉතින් ඒනිසා පෙන් නොතුනි වවෙන්න මේ සක්කාායිදිට්ටියයෙන් අපි අයින්වෙන්න ඕන. එදකොට එහෙම සක්කායිදිට්ටියෙන් අයින් වෙනකොට නැත්තම් මේ වැරදි දෘෂ්ටියන්නේ ස්ොභාවය. තේරුම් අර ගන්නකොට ඒත්තන්ටල් ඇති වෙනෝ අපි නොත්තුනි විධ සැක බුදුහාදුරෝ ගැන ධරමය ගැන සංග්‍යා ගැන, පෙරභවය ගැන, පසුභවය ගැන, ශික්‍ෂාපාද ගැන. මෙවා ගැනවිවිධ සැක. මේ සැකත් දෙක්ක දන්නව නෑපින්න්නොතුනි ඒ සැකය නිසාවෙන් ඉදිරියට යන්න බැරූ ගැන. අන්න එතගොට මේ අර අවබෝධ ඇතිවෙන එක්කෙනට ඔයි සැක කිසම දෙයක් ඇතිවෙන්න. ඒ එ ඒ නිසාමකදේන්නේ කංකා විතරණය නැත්තං සැක දුරුකිරීමේ අවස්ථාවට පත්වෙනවා. ඒ පත්තුනාව ඒතනත්තාට තේරඩෝ මම අනුගමනය කළයුතු ප්‍රතිපදාව මොකක්ද. මම යන්නට ඕන මොන මාර්ගද. ඒ මොකක්ද මේ මාර්ගය. ඒ සෝ මක්ගෝ නත්තංයෝ දස්සනස්ස විසුද්ධියයා. නිවන් මඟඩ තියෙන එකම පාර නැත්නං මේ මාවත මේ ගමන් කළයුතු ක්‍රමය මොකක්ද කියල පින්නතුනී. හොඳට වැටහෙන. අන්න ඒතුකොට ප්‍රතිපදාව පැහැදිලි වෙනවා. ප්‍රතිපදාව පැහැදිලි වෙනකොට මඟ නොමඟ තේරෙනවා. වැරදි මඟ මොකක්ද නියම මඟ මොකක්ද එහෙම කියලා හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඇති වුණඩ පස්ස පින්නො තුනි ඒ අවබෝධය පදනං කරගෙන ඒ තැනත්තා එන් අයින් වෙන. ඊට පස්සේ නත්තං ඒ අවබෝධය පදනං කරගෙන ගදරන්නේ නියම මාර්ගයට යොමු වෙන මාර්ගයට යොමු නාඩ පස්ස ඒ තැනැත්තා ඒ මාර්ගය ගමන් කරනකොට යථභූත ඥානදස්තනය ඇත්ත ඇති සැටියෙන් දකින අවබෝධය ඇතියෙනවා. ඇති මේ මාර්ග හතම එකනෙකට සම්බන්ධයි. මේ මජවිනිකා ඇතින රතවිනීත සූත්‍රයෙන් තමයි පෙන්නතුන මේ කරුණ ික මේ ඇත්තැන්ට අදූදඇසන පැහැදිලි කළේ තිමකි තාම හොඳ සහ ගැබුරු ධර්මකරුණු අන්තර්ගත සූත්‍රයක්. මේ සූත්‍රයේ හොඳට මේ ඇත්තු කියවන්න. හොඳටිගෙනගන්න. හොඳට කල්පනා කරන්න. උදසන උනයි කියල මේ ගැමුරුයි කෙල හිතන්න නරකයි. මේ බුදුහාන්දරෝ පෙන්න්නපු නිර්වාණගාමීවාාවතයි. අපි පින්නොතුනි සිල් රකිින් ඕන හිතහ දාගන්න ඕන. වැ දෘෂ්ටින ඇතිකරගන්න ඕන සැක දුරකරගන්න ඕන ප්‍රතිපදාවී යෙදෙන් ඕන. මග නොවග දැනගන්න ඕන යතාභූත ඥානගස්තනය ඇතිකරගන්න ඕන. මේ කියන සප්ත විසුද්ධිය අනුගමනය කර තැනත්තාට පින්නතුන ලෝකයේ ලබන පරම ශාන්ත තත්ත්වය වන නිර්වානය කියන තත්ත්වයට පත්විය හැකි බව බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපිට දේශනා කොට වදාලා. තිං ඒ නිසා අපේ පින්නතුන් අදත්. මේ ඒහි පස්්චකෝ වැඩිසටහට තුළෙන් හිමිදිරි පාන්දර ඉතාම වටින කියන. සූත්‍රයක් ගැනයි මේ ශංෂිප්ත වුණත් ඇැවවේ ඒ ගැන තවදුරටත් අහලා විමසලා තමන්ගේ විහාරස්ථානවල පන්ඩිත ස්වාවීන් වහංසේලාගෙන් කරුණු ඉගරගෙන අහල්ල සොයල බලලා ඒ අනුව තමන්ගේ ජීවිතයේ අර්ථවත් කරගන්න අධිස්්ඨාන කරගන්න. සියලු දෙනාටමතුනුරුවන් සරණයි. පිටිය ගල්වල පාරේ අංක දොලහේ විසූදදස්ථ හතේ නොවර දහත්තුන් මිනි දින අභවා ප්‍රාප්ත වෝ විශ්්‍රවාමික දිසාපාලන නිරධාරී Rර්Bී විජෙසූරිය ධාබර ස්වාමි පුරුෂයාට සනහබරපාණන්ට අමාමහ නිවන්සුව ලැබීමට මෙම ධර්මධානමේ පුුණ කර්මය හේතුවේවායි පතමින් බිරිඳ පුතා දුවරු ලේලිය බෑනවරුන් හා මනුපුරු මිනිපිරියන් විසින් මෙම වැඩසටහනට දායිකත්්‍යය දක්වන ලදී. තවද අභවා ප්‍රාප්ත සියලූම ඥාතිීහු මේ පින් ගනිත්වා. ධර්ම දේශඛ්‍යාණන් වහන්සේටත් ධර්මය ශ්‍රවණයක